අඩුපාඩුවේ අපි තුන්දෙනා ගෙයින් එළියට පස්සේ කොහේ හරි යන්න. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ අපි තීරණය කළා පින්වල පැත්තට ගිහින් එන්න. අපි ගෙදරින් පිටත් වෙනකොට දවල් 12:00 පහුවෙලා තිබුණා. මුලින්ම අපි ගියේ අලියනාථාගාරයට. ඒ යනකොට 2:30 වගේ වෙලා තිබුණා. ඉතින් ඒ වෙලාව වෙනකොට අලි ගඟට නාන්න ඇවිල්ලා තිබුණා. ගොඩක් වෙලා අපි එතන හිටියේ නැහැ. උපරිම පැය භාගයක් වගේ හිටියා. අලියනාථාගාරයට පිවිසෙන්න වැඩිහිටි ටිකට් එකක මිල වුණේ රුපියල් 100ක්. ඒ වගේම අවුරුදු 3ට අඩු බබාලට එයාලා කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඊළඟට අපි ගියේ පින්නවල එලිමහන් සත්ව උද්‍යානයට. මෙතන මට මතක විදිහට වැඩිහිටි ටිකට් එකක මිල වුණේ රුපියල් 200ක් වගේ. සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් ඒ වගේම ලොකු ආසාවක් තියෙනවා මතක එකතු කරන්න. ඒ කියන්නේ අපි කොහේ හරි ගියාම ඒ වගේම ජීවිතේ වැදගත් දේවල් මම ෆොටෝස් ගහලා තියාගන්නවා, ඒ වගේම වීඩියෝ කරලා තියාගන්නවා. ඉතින් මේ දවසෙත් මම පුරුදු විදිහටම වීඩියෝස් කීපයක්ම ගත්තා. හැබැයි ඒක වීඩියෝ එකක්වත් ගත්තේ YouTube වීඩියෝ එකක් හදන්න හිතාගන්න නෙමෙයි. ඒත් පස්සේ මට හිතුණා මම ළඟ තියෙන මේ පුංචි වීඩියෝස් ටික එකතු කරලා එක වීඩියෝ එකකට හදලා මතකයක් විදිහට තියාගන්නවා කියලා. Yes, Jackie. පින්වල එලිමහන් සත්ව උද්‍යානයේදී අපිට විවිධ සත්ව වර්ග දැක ගන්න පුළුවන්. ඒ අතරින් විවිධ පක්ෂීන් වර්ග, සමනල්ලු වර්ග, ඒ වගේම දිවියා, ව්‍යාඝ්‍ර වගේ සත්තුත් දැක ගන්න පුළුවන්. තව කිඹුල්ලු, වලහ, මුවෝ මේ වගේ සත්තුත් ඉන්නවා. ඔය මොන සත්ව උද්‍යානයක වුණත් අපේ සත්තුට විනෝදය, ඒ වගේම අපිට සත්තුන්ව දැක ගන්න තියෙන ආසාව හින්දා සත්තුන්ව හිර කරලා කොටු කරලා තියාගන්න එක තමයි වෙන්නේ. පෞද්ගලිකව දෙහිවල සත්ව උද්‍යානයට ගියාට පස්සේ මට නම් දැනෙන්නේ ලොකු දුකක්. අපි වෙනුවෙන් එයාලා හිරකාරියෝ වෙලා වගේ කියලා හැඟීමක් මට දැනෙනවා. හැබැයි මෙතෙන්දීට සාපේක්ෂව මෙයාලට ඊට වඩා ඉඩකඩ තියෙනවා. ඒ වගේම හොඳට කෑම බීම හම්බෙනවා ඇති කියලා හිතෙනවා. ඒත් එයාලගේ ස්වභාවික පරිසරයත් එක්ක එයාලා ජීවත් වෙනවා වගේ හැඟීමක් නම් එයාලට දැනෙන්නේ නැතුව ඇති. ඇයි මණික? අපේ බබාගේ වයස ගොඩක් බබාලා වගේ අපේ බබත් සත්තුන්ට ගොඩක් ආසයි, ආදරෙයි. හැබැයි එයා මෙතෙන්ට නම් සමහර සත්තුන්ට චුට්ටක් බය වුණා. මෙතන කොක්කු විශේෂ කීපයක් හිටියා. ඒ වගේම කිඹුලෝ හිටියේ මෙතන. ඉතින් අපි හිටපු කාලය ඇතුළත නම් අපි දැක්කේ එක කිඹුලයි. මෙන් ඉන්නවා ලෙපඩ්. මෙයාලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්නන් එක්කෙනෙක් නම කදිරා. මෙතෙන්දි අපේ බබා චුට්ටක් බය වුණා. චුට්ටක් නෙමෙයි ගොඩක් බය වුණා. ඒ හින්දා පිග්මන්ට් එක මෙතනින් ගියා.
මේ ඉන්න ටයිගර් ඉතින් මෙතන දෙන්නෙක් හිටියා එක්කෙනෙක්ගේ නම සුද්ධි අනිත් එක්කෙනාගේ නම මතක නැහැ ඉතින් මේ අන්තිමට වගේ එනකොට හින්දා ටයිගර් තිබ්බ බය නම් චුට්ටක් කඩු වෙලා තිබ්බේ බබාගේ Who's that? Who's that baby? Tiger. නැත්තත් කරකවනවා ටයිගර් වනාරණ කියලා නමට ආපු කොටසකුත් තිබුණා. ඒ කොටස වහලා තිබ්බේ. එහෙනම් අපිට එතෙන් යන්න බැරි වුණා. ඒකනේ. තාතිර දුකයි යන්නේ. මොකද අපි දැන් ඇත්තටම කියන්නේ මේ ඉන්නේ කලින් හිටපු ටයිගර්ස්ලා දෙන්නම තමයි අර එයාලා ලොකු කොටසක ඉන්න හින්දා අපිට ආයේ වටෙන් එනකොටත් එයාලා ආයෙ හම්බුණා යාර ඉන්න තමානේ ඇත්තනම් බටර්ෆ්ලයි ඉන්න තමානේ ඉතින් පින්නවල සූයකේ ලොකු සත්ත්ව ප්‍රමාණයක් නැහැ. හැබැයි ලොකු ඉඩකඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ හින්දා චූටි බබාලට දුවල පැනලා සෙල්ලම් කරන්න සත්තු නිදහසේ බලන්න හොඳ තැනක් වෙයි මෙතන. ඉතින් ගොඩාක් ස්තුතියි අපිත් එක්ක අපේ වීඩියෝ එක බලුවට. ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.